හරි. ඉතින් පුතේ ගිය සතියේ ටේප් එක අපි කළේ. අද අලුතින් ආපු හරි ටේප් එකට එන්න බැරි වුණා හරි ළමයි ඉන්නවා නම් අත උස්සන්න බලන්න. අන්මියුට් කරන්න පුළුවන් නේ? කියන්න බලන්න කාඩ් හරි එන්න බැරි වුණාද? එහෙම නැත්තම් අද අලුතින් දාවේ කවුද එහෙම ඉන්නේ? දෙන්නෙක් ඉන්නවා. දර්ශිකා. දර්ශිකා අද දාවේ? නෑ ගිය සතියේ ඉනෝද යනම් කලින් හිටියා. නේද? හරි. ටීචර් පේප් එක දාලා තියෙනවා ගෲප් එකට. ගෲප් එකෙන් පේප් එක ඩවුන්ලෝඩ් කරගෙන පුතා කරන්න. හරිද? ඉනෝද්යයි දර්ශිකයි දෙන්නම පේප් එක ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න ඕන. හරිද? හරි. ඉතින් ළමයි අපි ගිය සතියේ පේප් එක කළා. මම ඔයාලට කිව්වා මම ඔයාලට දෙන හැම මාසික පරීක්ෂණයක්ම ෆයිල් එකක දාලා ඔයාලගේ උත්තරයි පේප් එකයි එකට ක්ලික් කරලා ෆයිල් එකක එකතු කරන්න ඕනි කියලා. කෝ ෆයිල් එක හදපු ළමයි ඉන්නවද? කවුරු හරි හදුවද ෆයිල් එක? කෝ වීඩියෝ ඔන් කරගන්න බලන්න හැමෝම. ඔන්න අදත් ළමයි ටික වීඩියෝ ඔෆ් කරගෙන. හොඳ ළමයි වගේ වීඩියෝ එක ඔන් කරන්න. කෝ ඉතින්. කවුරුත් වීඩියෝ ඔන් කරන්නේ නැද්ද? එක්කෙනයි. අද ගෑන් ළමයි ටිකක් නැහැ අපේ. net mini එහෙම නැහැ නේ. හරි. කොයිතින් papers දාලා ෆයිල් එක හැදුවේ නැද්ද? වීඩියෝ ඔන් කරන්නෙත් නැහැ. ඇයි මේ ළමයි? මෙන්න අපේ ශාකිරා හදලා තියෙනවා හැමෝම බලාගන්න. බොහොම හොඳයි ශාකිරා. paper එක දාලා ශාකිරා ෆයිල් එකේ ඉස්සරහා පෙන්නන්න. මේ තියෙන ෆයිල් එක හදලා ලස්සනට පේනවා නේද ළමයි? ටීචර් ඔන්න ඕම තමා ඔයාලට කිව්වේ. ටීචර් දෙන්න හැම මාසික පරීක්ෂණයක්ම දාලා ලස්සනට ෆයිල් එකක් හදන්න කියලා. මොකද එතකොට ඔයාලට හැම මාසෙම මාසෙම ඔයාලගේ පේපර් එකේ ලකුණු වැඩි වෙනවද අඩු වෙනවද කොහොමද කියලා ඔයාලටම නිරීක්ෂණය කරන්න පුළුවන්. අන්න ඒ නිසයි ටීචර් කිව්වේ ඔයාලට මේ විදිහට මේ ශාකිරා පෙන්නනවා වගේ ෆයිල් එකක් හදන්න කියලා. බොහොම හොඳයි පුතේ. හරි. ඉතින් හදන්න බැරි වෙච්ච අය ගිය සතියේ ඉන්න බැරි වුණ අය හැමෝම ඒ දේ කරන්න ඕන. මොකද ඒක ඔයාලටමයි හොඳ. හරිද? එතකොට ඔයාලටම බලා ගන්න පුළුවන් මාසෙන් මාසෙට ලකුණු අඩු වෙලාද ලකුණු වැඩි වෙලාද. මගේ ලකුණු අඩු වෙලා නම් මම මොකද්ද කරන්න ඕන, මම තව පාඩම් කරන්න ඕන කියලා පුතාලට තේරෙනවා. ඒ නිසා හැමෝම හොඳ දරුවෝ වගේ ෆයිල් එකක් නිකම්ම ෆයිල් එකක් අරගෙන ලියන්න බුද්ධ ධර්මයේ මාසික පරීක්ෂණ කියලා. ඒ ඇති. හරි. එහෙනම් අපි පුතේ දැන් ගිය සතියේ අපි පේපෙක් කරේ. ඊට කලින් සතියේ තමයි අපි පාඩම් කළේ. අපි මේ පාඩම් පටන් ගමු අද. පොඩ්ඩක් ඉන්න ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරනකම්. විනාඩියක් දෙන්න ළමයි ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. ඔෂානි ටීචර් ෂෙයා කරලා තියෙන එක පේනවද? නෑ මඩම්. නැහනේ. පොඩ්ඩක් ඉන්න. හරි. එතකන් ගිය සතියේ ශාකිරා ශාකිරා ගිය සතියේ කලින් සතියේ ආව නේද ශාකිරා? ශාකිරා. ඔව් මැඩම්. හරි. ශාකිරා යාළුවන්ට ඇහෙන්න කියන්න බලන්න. අපි කලින් සතියේ මොනවද කළේ? අපි අවසානෙට කළේ භාවනාව කියන පාඩම නේද? ඔව් මැඩම්. හරි. ශාකිරා කියන්න බලන්න අපි අන්තිමට මොකද්ද ලිව්වේ කියලා. ලිව්වේ නැද්ද? විනෝද්‍ය කියන්න බලන්න.
ළමයි මියුට් කරගන්න ඔයාලා ගෙවල් වල දේවලුත් ඇහෙනවා ටීචර් ප්‍රශ්නයක් අහුවාම ඔයාලා අන්මියුට් කරනවානේ එතකොට ටීචර් ඔයාලව ආයි මියුට් කරන්න බෑ ඒ නිසා හැමෝම මියුට් කරගන්න හරි ඉතින් පුතේ අපි අවසානෙට කළේ මේ අපේ භාවනා කරන ආනාපාන සති භාවනාව වඩන පාඩම අපි මේ පාඩම කළා ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද ආනාපාන සති භාවනාව වඩන්නේ කොහොමද ආනාපාන සති භාවනාව වඩනකොට අපි ඉන්න ඕන ආකාර කාන්තා පාර්ශවයේ කොහොමද හැසිරෙන්නේ පිරිමි පාර්ශවයේ කොහොමද ඉන්නේ ආනාපාන සති භාවනාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන අපි මේ දේවල් සාකච්ඡා කළා භාවනාවට සූදානම් වෙන ආකාරය නිවැරදි භාවනා ඉරියව් මේ දේවල් අපි ලිව්වා ඊට පස්සේ මම ඔයාලට තනියම විස්තර කරන්න දුන්නා ආනාපාන සති භාවනාව වඩන පිළිවෙල. හරිද? ඉතින් අපි මේ හැම දෙම කළා. ඒ පාඩම අපි එතනින් ඉවර කළා. කො බලන්න සවින්. නේද සවින්? අපි එතනින් නේද ඉවර කළේ? සවින් ඉන්නවද? ආ බොහොම හොඳයි. අපි එතනින් තමා පාඩම ඉවර කළේ. ඉතින් පුතේ අපිට අද පටන් ගන්න තියෙන්නේ අපේ අලුත් පාඩම. මං කලින් පාඩමේ PDF එක ग्रूप बेरी डाउनलोड डाउनलोड रिकॉर्डिंग्स संपूर्ण अट्टाई සාකච්ඡා කරලා ඉවරයි දැන් තියන්නේ අපේ 6 වෙනි පාඩම රජගෙදරින් මෙහෙණවරට හරි ඉතින් පුතේ රජගෙදරින් මෙහෙණවරට කියන්නේ මොකද්ද පුතේ බෝසතාණන් වහන්සේගේ පට්ටම් ගොඩාක් ප්‍රසිද්ධ රහතුන් වහන්සේලා ගොඩක් අය ගොඩක් රහතුන් රහත් උත්තමයන් වහන්සේලා රජගෙදර රජසැප විඳලා ඒ දේවල් වල අනිත්‍යතාව මෙනෙහි කරගෙන ඒ අනිත්‍යතාවයේ තේරුම් අරගෙන තමා පුතේ මහානදම් පුරන්න महान दमट एतुलातुने उदाहरण वशे नंद महारहतान वहांसे ईट पासे आपे हरिशाकिरा प्रश्न नोटे संपूर्ण करगा नंद महारहतान वहांसे ईट पासे आनंद महारहतान वहांसे देवदत्त तेरुन मे गुडाक तेरुन वहांसेला मुलिम्म राजसप विदला पसुकालीनव तमा महान दम पुरान्न आरंभ कले ඉතින් පුතේ අපි මේ පාඩමේ මාතෘකාවේ තේරුම අන්නේ එකයි රජගෙදරින් මෙහෙණවරට මෙහෙණින් වහන්සේලා කියන්නේ මහාන උණ හාමුදුරවරු නෙමෙයි මෙහෙණින් වහන්සේලා. ඉතින් මේ පාඩමෙන් අපි කතා කරන්නේ මෙහෙණවර. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේලා ගැන. හරි. ඔෂානි. ඔෂානි ඉන්නවද? මැඩම්. හරි. ඔෂානි පළවෙනි ඡේද කියවන්න බලන්න. සම්බුද්ධ ශාසනය බබලූ අතීත ගිහිපැවිදි ශ්‍රාවක ශ්‍රාවිකයෝ ආදර්ශවත් බැවින් අනුනෝ එම චරිත පිළිබඳව ලියවි ඇති ග්‍රන්ථ පද්ද නිර්මාණය අධ්‍යයනය කිරීමෙන් බව පැහැදිලි වේ. පැවිදි ශ්‍රාවිකා චරිත අතර ප්‍රජාපති ගෞතමයේ චරිතය යසෝදරා චරිතය ප්‍රමුඛ වේ. එයට ප්‍රධානම හේතුව ඒවා බුද්ධ චරිතය හැබැයි ආ බැඳී පැවතියෙන් පමණක්ම නොවේ පුද්ගල ජීවිත ආලෝකවත් කර ගැනීමට උපකාරී වෙන ආදර්ශමද ආදර සමුදායක් එම චරිත තුළ අන්තර්ගත වී තිබේ. රජගෙදර පැවති අනන්ත සම්පත් හැර දමා පැවිදිව මෙහෙණවරක වැඩවසේ වැඩවැසීමෙන් ආධ්‍යාත්මික සුවය ලැබූ එකී මෙහෙණවරුන් වහන්සේලා චරිතාපදාන විමසා බැලීමෙන් අප ජීවිතවලට ආදර්ශ ලබා ගත හැකිය. හරි, බොහොම හොඳයි පුතේ. අපි බලමු ඊළඟ ටික. හරි ඉතින් පුතේ සම්බුද්ධ ශාසනය බබලූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හරිම ආදර්ශවත් අපිට බුදු සසුනේ ගොඩාක් ශ්‍රාවක ශ්‍රාවිකාවකින් ගොඩක් නෙමේ අපි සම්පූර්ණයෙන් ගත්තොත් හැම ශ්‍රාවක ශ්‍රාවිකාවකගෙම අපිට ගන්න පුළුවන් ආදර්ශ රාශියක් තියෙනවා මොකද කියනවා නම් ඒ හැම චරිතයක්ම චරිතෙන් චරිතයට වෙනස් ඒක චරිතෙන් චරිතයට අපිට ගන්න පුළුවන් ආදර්ශ බොහෝමයි
ඉතින් පුතේ මේ ශ්‍රාවිකා චරිත අතර කියන්නේ මෙහෙණින් වහන්සේලා අතර ප්‍රජාපති ගෝතමී චරිතය හරි කොහ ප්‍රජාපති ළමයි ඇයි මේ වීඩියෝ ඔෆ් කරගෙන හැමෝම වීඩියෝ ඔන් කරන්න මේ 9 වසරේ ළමයි විතරයි මෙහෙම අනිත් කිසිම ග්‍රේඩ් එකක ළමයි මෙහෙම නැහැ මම ඔයාලට කලිනුත් කිව්වා හොඳ ළමයි වගේ හැමෝම වීඩියෝ ඔන් කරන්න මොකද ටීචර් පේන්නේ නැහැ ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා හැමදාම ළමයි 6ක් 7ක් තමයි වීඩියෝ ඔන් කරන්නේ को वीडियो ऑन करना हो दो लमाई वागे हरि बहुम होदाय हरि बहुम स्तुति बहुम होदाय को प्रजापति गौतमीय कियन केना आगे गिहि काले प्रजापति गौतमीय कियन्ने कौद कियला मतक लमाई अत उस्सन्न मेवा ओयाला हय वसरेदी इगेन गन्न देवल को अत उस्सन्न बलन प्रजापति गौतमीय कियन्ने कौद आपे मिंदुल कियन्न बलन प्रजापति गौतमीय कियन्ने कौद कियला उद्योधन महारत्न बिरियन महामाया देवी की सहोदरी बहुम होंदय महामाया देवी सिद्धुहत कुमारया इपदिला दिन हतकिन खालुरिय करनवा इतिन ए खालुरिय कलाट पस्से महामाया देवी गे तन अरगेन सुद्धोधन रजतुमा एक विवाह पत्वला सिद्धुहत कुमारया गे सुलुमाव विधियट सिद्धुहत कुमारया उस्महत करन्ने कौद पुते महा प्रजापति गौतमी देवी हरि යශෝදරා දේවිය කියන්නේ කවුද කියලා දන්න ළමයා අත උස්සන්න. යශෝදරා දේවිය කියන්නේ කවුද? කෝ අත උස්සන්න දන්න ළමයි. ආ මිහිදිනි. මිහිදිනි කියන බලන්නේ යශෝදරා දේවිය කියන්නේ කවුද කියලා? මිහිදිනි කුමරුගේ බිරිඳ. සිද්ධාත් කුමාරයාගේ ගිහි කල බිරිඳ තමයි යශෝදරා දේවිය කියන්නේ. ඉතින් පුතේ මේ ශ්‍රාවිකා චරිත අතර ප්‍රධානම කාර්යයන් ඉටු කරපු ප්‍රධානම චරිත දෙකක් තමයි ප්‍රජාපති ගෝතමී චරිතය සහ යශෝදරා චරිතය කියන්නේ. ඉතින් ඒකට ප්‍රධානම හේතුව ඒවා බුද්ධ චරිතයත් එක්ක ගොඩාක් බැඳිලා පවතිනවා. ඒ විතරක්ම නෙමෙයි ආදර්ශ සමූදායක් අපිට එකෙන් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේ මෙහෙණින් වහන්සේලාත් ප්‍රජාපති ගෝතමී දේවියත් යශෝදරාවත් රජ ගෙදර අතෑරලා දාලා රජ සම්පත් අතෑරලා දාලා මහානදම් පුරලා මහාන ජීවිතයෙන් නිවන ප්‍රත්‍යක්ෂ කරගෙන සත්‍ය සොයා ගිය අය එක්වරම මේ මෙහෙණි සසුන එක්වරම ලබා දුන්නද නැහැ ඒ මොනා වුණත් ඒ දේ ප්‍රත්‍යක්ෂ කරලා නිවන සොයා ගිය අය තමයි මේ මෙහෙණින් වහන්සේලා කියන්නේ අපි දැන් බලමු පළවෙනි කොටස ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය කියන කොටස. හරි. මම මේ highlight කරන් ටික කියවන්න. ඒෂාන්. ඒෂාන් කියවන්න බලන්න. ඒෂාන් ඔයාගේ computer එකට join වෙලා audio එක join වෙලා නැහැ. ඒෂාන් පුළුවන් නම් ඒක හදාගන්න. අපි වෙන කෙනෙක්ට කියවන්න. මු ලක්ෂාන්. ලක්ෂාන් කියවන්න බලන්න. टीचर कहाँ पार्टिंग हाइलाइट कर लेती हैं टीका लक्षण नद नहें आ लक्षण किए वाले बालान ने मेरे कहाँ पार्टिंग हाइलाइट कर लेती हैं टीका को लक्षण बुद्ध माता या ना गरुणा में है दिन ने वहाँ प्रजापति गौतमी देवी देव දෙව්දහනුවර අංජන රජුගේ හා යසෝදරා දේවියගේ දෙවන දියණියයි වැඩිමහල් දියණිය මහමායා වූ අය මේ දෙදෙනාම සුදෝන් මහරජතුමාගේ බිසවන් වූ අතර මහමායා කුමරිය අගබිසෝ වූ අය ඇය සිද්ධාත් කුමරුගේ උපදී 7 දිනකින් කලුරේ කිරීමෙන් අනතුරුව අගබිසෝ තනතුර පත් වූයේ මහ දෙවියයි ඇය නන්දා නම් වූ දියණියගේ හා නන්ද නම් පුතුණගේ මවයි ददर वीति नंद कुमार हदावड़ा गणीम किरीम गुरुंड बारक सिद्धवात कुमार हदावड़ा गणीमे वगकीम बारकत्ताय तम तुसीन उपां पुत्कुमार उटमेन्म सलकी सत्कार दाकुमी सेने हे बार मवकवासेन तम यतुकाम नोपिरी हेला इटु किरीमटाय वगबारा गत्ताय बिलिंदु आयसे पमणा नो लमाहा तरुणो आयसेद ओ नोम नोम कुमारु एनुएं इटुवी युतु युतुका मैनुएं इटुकलाय सिद्धात कुमारु गिहिगे हरयाम दैडी सोके धनवन करुणा कुबेवी नय खाल गेहुए कंदुल पिरी देने तिनी
හරි බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ මේ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියව බුද්ධ මාතා යන ගරු නාමයෙන් හඳුන්වනවා. එයයි සිදුහත් කුමාරයව කුඩා කල පටන් ගිහිගෙන් නික්ම යන තුරාවට තමන්ගේම දරුවෙක් වගේ බලාගත්තේ මේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය. ඉතින් මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය බුද්ධ මාතා යන ගරු නාමයෙන් හඳුන්වනවා. මහා ප්‍රජාපති ගෝතමී දේවිය දේව් දහනුවර අංජන රජුගේ සහ යසෝදරා දේවියගේ දෙවන දියණියයි. හරිද? යසෝදරා කියනක පටල ගන්න එපා. එයාගේ නැගණියගේ නම නෙමෙයි. යසෝදරා සෝරි යසෝදරා කියනක පටල ගන්න එපා. බුදුරජා මේ සිදුහත් කුමාරයාගේ බිරිඳගේ නම නෙමෙයි මේ. මේ මහා මායා දේවියත් ප්‍රජාපති ගෝතමී දේවියගේත් මවගේ නමත් මොකද්ද? යසෝදරා දේවිය. ඔන්න එහෙනම් ළමයි ප්‍රජාපති ගෝතමී තෙරණිය බුද්ධ මාතා යන ගරු නාමයෙන් හැඳින්වුවා. එතුමියගේ මව යසෝදරා දේවිය, පියා අංජන රජු. හරිද? ඉතින් පුතේ මේ ප්‍රජාපති ගෝතමී දේවියට සිදුහත් කුමාරයා තමන්ගේ නැගණියගේ පුතා. ඊට අමතරව ප්‍රජාපති ගෝතමී දේවියට හිටියා නන්දා නම් වූ දියණියකුත්, නන්ද නම් වූ පුතෙකුත්. ඒ මොනා වුණා පුතෙකුයි දුවෙකුයි දෙන්නෙක්ම හිටියත් ප්‍රජාපති ගෝතමී දේවිය කවදාවත් සිදුහත් කුමාරයාට වෙනස්කමක් කරේ නැහැ. තමන්ගේ පුතාට තරමටම ආදරේ කරලා තමන්ගේ පුතාවම රැකබලා ගන්න තරම් ආදරෙන් ප්‍රජාපති ගෝතමී තෙරණිය මේ පුංචි කුමාරයාව රැකබලා ගත්තා. හරි, අපි ඒ වැදගත් කරුණු දෙක ලියලෙමු. හැම දරුවෙක්ම මාතෘකාව දාන්න රජගෙදරින් මෙහෙණවරට. රජගෙදරින් මෙහෙණවරට කියන මාතෘකාව දාලා අනු මාතෘකාව දාන්න මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය කියලා. හය පාඩම රජගෙදරින් මෙහෙණවරට අනු මාතෘකාව මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය. හරි ළමයි, මහා ලියන ළමයි කරුණු වශයෙන් මහා ප්‍රජාපති ගෝතමී දේවිය. හරි සුවනී, ප්‍රශ්නයක් නැහැ. මහා ප්‍රජාපති ගෝතමී දේවිය බුද්ධ මාතා යන, බුද්ධ මාතා යන, බුද්ධ මාතා යන බුද්ධ මාතා යන බුද්ධ මාතා යන බුද්ධ මාතා යන ගරු නාමයෙන් ගරු නාමයෙන් හැඳින්වේ.
හැඳින්වේ. හරි. ඊට පස්සේ ඒක ලියලා හැමෝම දැන් මම මේ sorry ළමයි. පුතාලට පේනවද මම මේ ලියලා තියෙන විදිහ මව පියා සහෝදරිය දියණිය කියලා? පේනවද? ඔයාලා ඒක ලියලා දැන් අපි ලියව වාක්‍ය දෙනවානේ ඒ වාක්‍යයෙන් පස්සේ මෙන්න මේක ලියලා මේ විදිහට මව කියලා ලියලා මවගේ නම පියා කියලා ලියලා පියාගේ නම සහෝදරිය කියලා සහෝදරියගේ නම දියණිය කියලා ලියලා දියණියගේ නම පුතණුවන් කියලා පුතණුවන්ගේ නම මේ ටික ලියන්න බලන්න මහා ප්‍රජාපති ගෝතමී දේවිය ගැන විනාඩි 5ක් දෙන්නම් හැමෝම ලියන්න හරි ළමයි වෙලාව ඇති sorry හරි අපි ඉස්සරහට යමු ඉතින් පුතේ මේ විදිහට සිදුහත් කුමාරයව බලාගත් මහා ප්‍රජාපති ගෞතමී දේවියට සිදුහත් කුමාරයා ගිහිගේ නික්ම යාම ගිහිගේ අතහැර යාම ගොඩාක් ශෝකය දනවන කාරණාවක් වුණා. එතුමියට ඒ දුක දරා ගන්න බැරි වුණා. හරිද? ඉතින් එතුමිය ඒ දුක සමනය කරගත්තේ නන්ද කුමාරයා හරි මට ඉන්නවනි කියලා හිතලා. හරිද? ඉතින් මේ වෙද්දි සුද්ධෝදන රජතුමා සිදුහත් කුමාරයා ගිහිගේ අතහැරලා ගියාට පස්සේ නන්ද කුමාරයාට රජකම ලබා දෙන්න කටයුතු සංවිධානය කළා තිබ්බේ. ඒ වුණාට නන්ද කුමරුගේ නන්ද කුමාරයාගේ පුතාලේ කතාව අහලා ඇති අපිට මේ කතාව කලින් ඉගෙන ගන්න තියෙනවා නන්ද කුමාරයාගේ අභිෂේකය ගැන පුතාලන මතකද නන්ද කුමාරයාගේ ගැටලුව විසඳපු ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට එක පාඩමක ඉගෙන ගන්න තියෙනවා මතකද ඔයාලා කලින් ඉගෙනගෙන තියෙනවා හරිද මේ පාඩමේ මේ පිළිබඳව ගැඹුරු විස්තරයක් කරලා තියෙනවා මේකෙදි වෙන්නේ පුතේ නන්ද කුමාරයාගේ රාජා අභිෂේකය ඒ කියන්නේ උතුණු පැලඳවීමේ උත්සවය විවාහ මංගල්‍ය සහ ගෘහ ප්‍රවේශය කියන තුනම මේ උත්සව තියෙන්නේ එකම දවසක. නමුත් පුතේ මේ දවසේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව බුදුරජාණන් වහන්සේ විසින් මහණදම් පුරන්න එක්කගෙන යනවා. නන්ද කුමාරයාව පැවිදි කරවනවා.
ඉතින් පුතේ මේක නිසා දැන් සිදුහත් කුමාරයා ගිහිගෙන ඉක්මුණාට පස්සේ ප්‍රජාපතිය හිත හදාගත්තේ මට නන්ද කුමාරයා හරි ඉන්නවා කියලා. නමුත් නන්ද කුමාරයා ගිහිගෙ අතෑරලා නන්ද කුමාරයා පැවිදි වෙන්න ගියාම ප්‍රජාපති ගෝතමියගේ දුක තව තව වැඩි වුණා. හරිද ප්‍රජාපති ගෝතමියට ඒ දුක ඉවස ගන්න බැරි වුණා. හරිද ඒ වෙද්දිත් බුදුරජාණන් වහන්සේගේ බණ අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ ප්‍රජාපති ගෝතමිය සෝවාන් ඵලයට පත් වෙලා තිබුණේ. ඉතින් පුතේ තමන් පැවිදි කරවන ලෙස ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේගෙන් අන්නේ නිසා ඉල්ලීමක් කළා. මොකද හේතුනේ තමන්ගේ පුතා වුණ නන්ද කුමාරයාත් ගිහිගෙය අතහැරලා ගිහිල්ලා පැවිදි වුණා. ඒ නිසා මේ වෙනකොට සෝවාන් ඵලයට පත් වෙලා හිටපු ප්‍රජාපතිය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා තමන්ටත් පැවිදි වෙන්න අවසර දෙන ලෙස. ඔන්න පුතේ ප්‍රජාපති ගෝතමී දේවිය එහෙනම් මහානදම් පුරන්න කලින් සෝවාන් වෙලා හිටියා. ඒක හොඳට මතක තියාගන්න. පැවිදි වීමට පෙර ප්‍රජාපති ගෝතමී දේවිය සෝවාන් වෙලා හිටියේ. හරි. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පැවිදි වෙන්න එකපාරට ඉඩ ලබා දුන්නද? ප්‍රජාපති ගෝතමී ඉල්ලපු සැනින් ඉඩ ලබා දුන්නද? නැහැ. ඒකට විනය නීති පැනවල ඒක වෙනම කතාවක්. ඒ කතාව අපිට මේ පාඩමේ ඉදිරියට ඉගෙන ගන්න තේනවා. අපි ඒක බලමු. හරි. ඊළඟ ඡේදෙ කියවන්න අපි වීඩියෝ ඔෆ් කරන් ඉන්න එකෙන්ට දෙමු. M4.5.9 පුතා කියවන්න බලන්න. පුතාද දුවද? නම දාලා නැහනේ. හැමෝම හරියට රීනේම් කරගන්න නමයි අයිලර්නින් කොලෙජ් එකේ නම් එකයි දාලා. කෝ M4.5.9 නැද්ද? හරි. එහෙනම් මෙත්ම කියවන්න බලන්න. මෙත්ම. මෙත්ම කියවන්න බලන්න. මේ ඡේදෙ මෙත්ම කියවන්න බලන්න. මේ අතර රෝහිණි නදේ ජලය බෙදා ගැනීම කියන ඡේදය කියවන්න බලන්න. මේ අතර රෝහිණි නදියේ ජලය බෙදා ගැනීම අරබය ශාක්‍යයන් හා කතෝලිකයන් අතර ගැටුමක් ඇති වූ අතර ශාක්‍යයන් හා මොකක්ද මෙත්ම? ශාක්‍යයන් හා කෝලීයන් කෝලියන් අතර ගැටුමක් ඇති වූ අතර එය निराකරණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ කළ ධර්ම දේශනාව අසා කුමරු 500ක් දෙනා පැවිදි වූහ. ඉක්බිතිව ඔවුන්ගේ බිසෝරුන්ට ද පැවිද්ද ලැබීමේ අවශ්‍යතාවය ඇති විය. එම පිරිස මුලින්ම තම අදහස් දන්වා සිටියේ ප්‍රජාපති ගෝතමින් දේවියටයි. ඇය එම කුමාරිකාවන් 500 දෙනා කැටුව බුදුරජාණන් වැඩ සිටි කිඹුල්වත්පුරේ නිබ්‍රෝධාරාමයට ගියාය. ඔවුන් බුදුරජාණන් දෙපා වැඳ එකත් පසව සිටි පැවිද්ද ආයාචනා කළහ. බුදුරජාණන් එම දෙවන ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේ කාන්තාව පැවිද්දට සුදුසු කාලයේ නොවන බව සඳහන් කරමි. එය ප්‍රතික්ෂේප ප්‍රතිචාර දක්වමින් ඔවුන් එතැනින් නික්ම ගියේ සුදුසු කාල පැමිණි විට නැවතත් එම ආයාචනාව කිරීම අනුමුණ ඇතිව. හරි, බොහොම හොඳයි පුතේ. ඉතින් පුතේ ප්‍රජාපතිය පළවෙනි වර ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් මහානදම් පුරන්න ඉල්ලීම කරා. බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඔන්න පුතේ මේ අතරේ රෝහිණි නදිය කියන්නේ පුතේ ගඟ. හරිද, මේ ගඟ දෙපස තමා පුතේ ශාක්‍ය ජනපදයයි කෝලීය ජනපදයයි තියෙන්නේ. හරිද, ගොඩාක් කාලෙක ඉඳන් මේ රෝහිණී කියන ගඟේ වතුර බෙදා ගන්න බැරුව මේ ශාක්‍යයන් හා කෝලීයන් අතර රණ්ඩු ඇති වෙනවා. හරිද, ඉතින් එක් අවස්ථාවකදී මෙහෙම රණ්ඩුවක් ඇති වෙච්ච දවසක බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා රණ්ඩුව නතර කරන්න. ඉතින් මේ ධර්මය අහලා
මේ ශාක්‍ය වංශයේ කෝලිය වංශයේ කුමාරවරු 500ක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. හරිද? ඉතින් මේ කුමාරවරු 500 දෙනාටම බිරින්දෑවරු ඉන්නවනේ. හරිද? ඉතින් මේ බිරින්දෑවරු 500 දෙනාටත් ඕන වුණා පුතේ තමන්ගේ ස්වාමීන් වහන්සේලා ස්වාමීන් ගිහිල්ලා පැවිදි වුණා වගේ තමන්ටත් පැවිදි වෙන්න ඕන කියන ආසාව මේ බිසෝවරුන් 500 දෙනාටත් ඇති වුණා. හරිද? ඉතින් පුතේ මේ වෙද්දි මහා ප්‍රජාපති ගෝතමියත් එක්වරක් පැවිදි වෙන්න ඉල්ලීම් කරලා තිබ්බේ ඒක ප්‍රතික්ෂේප වුණා. උන්න දැන් තව වාරයක් ඉල්ලීම් කරන්න ප්‍රජාපතිය සැරසෙන ගමන් හිටියේ. ඉතින් පුතේ මේ කුමාරිකාව 500 දෙනා මහා ප්‍රජාපති ගෝතමී දේවියත් සමග එකතු වුණා බුදුරජාණන් වහන්සේ හමු වෙලා පැවිද්ද ඉල්ලන්න. හරිද ළමයි? ඉතින් ප්‍රජාපති ගෝතමී දේවිය කුමාරිකාව 500 දෙනාත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කිඹුල්වත් පුර නුවර නිග්‍රෝධාරාමයට දෙවනි වර දෙවනි වතාවට පැවිදි ඉල්ලන්නේ අනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කොහෙද පුතේ මේ වගේ චූටි චූටි කරුණු හරිම වැදගත්. ඒ නිසා හොඳට මතක තියාගන්න. හරිද? හරි. දෙවනි වතාවට ප්‍රජාපති ගෝතමී දේවිය පැවිදි ඉල්ලන්න යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කොහෙද? කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයේ. ඉතින් පුතේ දෙවනි වතාවට කුමාරිකාව 500 දෙනා එක ගිහිල්ලා ප්‍රජාපති දේවිය බුදුරජාණන් වහන්සේගේ දෙපා වැඳලා පැවිද්ද ආයාචනා කර අපිට පැවිදිකම දෙන්න කියලා ඉල්ලුවා. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ දෙවනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළා. හරිද? දෙවනි ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ මේක කාන්තාවන්ට පැවිද්ද දෙන්න තවමත් සුදුසු කාලය නෙමෙයි කියලා. මොකද්ද ළමයි? මේක කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න තවමත් සුදුසු කාලය නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දෙවැනි වතාවටත් මේ කාන්තාවන්ට පැවිද්ද ලබා දීම ප්‍රතික්ෂේප කළා. පුතාලට මතක ඇති ගැටළු විසඳුමු දහමි අයුරින් කියලා පාඩමක් තියෙනවා ඔයාලට ඉගෙන ගන්න කලින්. හරිද? ඒ පාඩමේ මේක යම් තාක් දුරකට විස්තර කරලා තියෙනවා. ඉතින් පුතේ උන්නොහොමයි දෙවැනි වතාවට මේක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ. හරි, අපි ඒක ලියලෙමු. ළමයි තරුවක් දාලා ලියන්න. දෙවන වතාවටත් දෙවන වතාවටත් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ශාක්‍ය කෝලිය වංශයේ ශාක්‍ය කෝලිය වංශයේ කුමරියන් 500ක් සමග කුමරියන් 500ක් සමග කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට ගොස්. වචන හරියට ලියන්න ළමයි, ටීචර් හයිලයිට් කරලා තියෙන්නේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයට ගොස්.
මිග්‍රෝධාරාමයට ගොස්. දෙවන වතාවටත් පැවිද්ද ආයාචනා කළේය. බුදුරජුන් දෙවන ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. බුදුරජුන් එම දෙවන ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. එයට හේතුව වූයේ එය කාන්තාවන්ට පැවිදි වීමට. සුදුසු කාලය නොවීමයි. එන්නේ කරුණ හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දෙවැනි වතාවට සිදු කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ඒක කාන්තාවන්ට පැවිදි වීමට සුදුසු කාලය නොවන බව සඳහන් කරමි. හරි. ඉතින් පුතේ, මහා ප්‍රජාපති ගෝතමී දේවී එතනින් සැලුණාද? එතනින් මට මේක ආපහු එපා කියෝ බුදුරජාණන් වහන්සේ කියලා එතනින් ඒ උත්සාහය අතහැරියාද? නැහැ ළමයි. දෙවැනි වතාවටත් ඒක අසාර්ථක වුණත් එතුමිය මම නැවත වතාවක් හරි කාලෙදී ඇවිල්ලා පැවිද්ද ආයාචනා කරනවා කියලා ඉෂ්ට කර ඉතාගෙන හිතේ දරාගෙන ගියා. ඒ අරමුණ ඇතුව තමයි එතනින් නික්මිලා ගියේ. හරි, ඊළඟ ඡේද කියවන්න. අපේ පසින්දු කියවන්න ඊළඟ ඡේදේ. දිනක් ප්‍රජාපති ගෞතම පසින්දු මියුට් වෙලා. දිනක් ප්‍රජාපති ගෞතමී දේවිය සියතින් ම සලු දෙකක් සකස් කොට බුදුරජුන් පිළිගැන්වීමට සූදානම් වූ අය. බුදුරදුන් එය සංඝයාට පූජා කරන ලෙස අනුදාන වදාළහ. ප්‍රජාවති දේවියගේ ඉල්ලීම වූයේ එය බුදුරජුන් වෙනුවෙන් ම සකස් කළ බැවින් උන්වහන්සේම පිළිගත යුතු බවයි. පසු බුදුරජාණන් වහන්සේ එහි අරුත් පැහැදිලි කර දෙවෙන් සංඝසකු කොට පිදුවිට එය තමන් වහන්සේටද කළ පූජාවක් වන බව පෙන්වා දුන් සේක. හරි පසිඟු ඒ විතරයි. හරි, ඉතින් පුතේ, දවසක් මේ ප්‍රජාපති ගෝතමී දේවිය තමන්ගේ දෑතින්ම සලු දෙකක්, සලුවක් කියන්නේ පුතේ අර පොරවන රෙද්දකට වගේ අපි කියනවා සලුවක් කියලා. ඉතින් මේ සලු දෙක සකස් කරලා බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න සූදානම් වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ගිහාම බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? ඒක සමස්ත සංඝරත්නයටම පූජා කරන්න කියලා. හරිද? නමුත් ප්‍රජාපති ගෞතමී දේවියගේ ඉල්ලීම උනේ මේක මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්මයි මේ සකස් කළේ, ඒ නිසා මට මේක බුදුරජාණන් වහන්සේටම පූජා කරන්න දෙන්න කියලා.
ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පැහැදිලි කරා සංඝ සතු කොට පිදූ විට එය තමන් වහන්සේටද පූජාවක් වෙන බව පුතාල දැකලා ඇති දානයක් තිබ්බත් හාමුදුරුවරු කරන්නේ කරඬුව වඩම්මවාගෙන එන එක ඒ කරඬුව වඩම්මවාගෙන ඇවිල්ලා අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේවත් වැඩම්මුවා කියන එක තමයි කරඬුවක් වඩම්මන එකෙන් අදහස් කරන්නේ මෙතනදී තමා පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අරුත පැහැදිලි කළේ සංඝයා වහන්සේලාට සංඝ සතු කරලා අපි කියන්නේ පුතේ සංඝ සතු කරනවායි කියලා සංඝ සතු කොට මොකක් හරි දෙයක් අපි පූජා කරා නම් ඒක බුදුරජාණන් වහන්සේටත් කළ පූජාවක් බවට ඉබේම පත් වෙනවා තේරුණාද ළමයි ඊළඟ ඡේදෙ කියවන්න කවුද සුවර්ණි කෞෂි කෞෂි කියවන්න බලන්න प्रजापति गौतम विश्व अपेक्षा कुमारिकावान सहभागी बुधुन मुनगसी मट याम तीरने ඔහුගේ හිස මුඩු කර කසාවත ඇඳ පාගමනී ම දුර බැහැර සිටින කූටාගාර ශාලාවට යාමට සූදානම් වූහ. ඥාති වූ ශාක්‍ය හා කොළිය කුමරුන් මේ පිරිස රතවලින් රැගෙන යාමට උත්සාහ කළද එම ඉල්ලීම ඇය ප්‍රතික්ෂේප කළේය. තම අරමුණු ඉටු කර ගැනීමට එයද බාධාවක් වේ යයි සිතන නිසා ඔවුන් යොවුන් 150ක් දුර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 5කින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 5කින් සුද්ධෝදන මහරජතුමා පිරිනිවන් පෑවා සුද්ධෝදන රජතුමා පුතේ රහත් වුණා සුද්ධෝදන රජතුමා අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ අහලා අරහත් භාවයට පත් වුණා. ඉතින් එහෙන් පත් වෙලා පිරිනිවන් පෑවා. එකල බුදුරජුන් වැඩ සිටියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ. රජමැදුර තුල හුදකලා ජීවිතයක් ගත කරේ තිබේ. සිදුහත් කුමාරයත් නැහැ, නන්ද කුමාරයත් නැහැ. ඊට පස්සේ නන්දා කුමරිය විතරයි ඉන්නේ. සුද්ධෝදන රජතුමාත් මිය ගියා. පිරිනිවන් පෑවා ඉතින් හරිම හුදකලා ජීවිතයක් ගත කරපු ප්‍රජාපති බිසව නැවත වතාව ඔන්න තුන්වෙනි වතාවටත් පැවිද්ද අපේක්ෂා කරා හරිද මේ වෙලාවෙත් ශාක්‍ය කෝලිය වංශවල කුමාරිකාව 500 දෙනා එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට යාමට තීරණය කළා හරිද ඉතින් මෙහෙම යනකොට හිස මුඩු කරලා කසාවත් ඇඳලා පැවිදි ස්වරූපයක් අරගෙනමයි මේ අවස්ථාවේදී ප්‍රජාපති ගෞතමයා ඇතුළු ඒ කුමාරිවරු 500 දෙනා කූටාගාර ශාලාවට යන්න සූදානම් වුණේ. ඉතින් පුතේ මේ කිඹුල්වත් නුවරයි කූටාගාර ශාලාවයි කියන්නේ ගොඩාක් දුර යොදුන් 150ක් තරම් විශාල දුරක් තිබ්බා. නමුත් පුතේ මේක තමන්ගේ ජීවිත පැවිදි ජීවිතයට බාධාවක් වෙයි වාහන වලින් ගිහිල්ලා අශ්වකරත් වලින් ගිහිල්ලා ඒක අපිට සුදුසු නෑ කියලා හිතපු ප්‍රජාපතිය ඇතුළු ඒ කුමාරිවරු කසාවත් ඇඳලා හිස මුඩු කරලා පාදවලට මොකුත් නැතුව පා ගමනින්ම මේ යොදුන් 150ම ගෙවාගෙන පොත්වල බණ පොත්වල තියෙන පුතේ පාද පැලිලා සමහර කුමාරිකාව මගදී අසනීප වෙලා මැරුණා ඒ වගේ තියෙන පුතේ බණ පොත්වල ඒක ලස්සනට විස්තර කරලා තියෙනවා ඉතින් මේ යොදුන් 150ම පා ගමනින් අසනීප වෙවි කකුල් පැලිලා ඊට පස්සේ අවුවට රත් වෙලා එහෙම හරිම දුෂ්කර ලෙස කූටාගාර ශාලාව වෙත ගමන් කරනවා මහා ප්‍රජාපති ගෝතමී දේවියත් ඒ කුමාරිවරු 500 දෙනාත් හිස මුඩු කරලා කසාවත් ඇඳගෙන මොකටද තුන්වැනි වතාවටත් පැවිද්ද ආයාචනා කරන්න බුදුරජාණන් වහන්සේගෙන්
හරි අපි ඉස්සරහට යමු ගමන් වෙහසින් විඩාවට පත්ව සිටි ප්‍රජාපති ගෝතමී බිසව ඇතුළු 500ක් දෙනා කූටාගාර ශාලාව දොරටුව අසල රැඳී සිටියහ මේ පිරිස දුටු ආනන්ද තෙරණුවෝ එම ස්ථානයට වැඩම කොට එසේ රැඳී සිටීමට හේතුව විමසා සිටියහ ඔවුන් තම සියලු දෙනා පැවිද්ද අපේක්ෂාවෙන් සිටින බව පැවසූහ ඔන්න පුතේ ඉතින් මේ කුමාරිකාව 500 දෙනත් ප්‍රජාපති ගෝතමී දේවියත් කූටාගාර ශාලාව අසර හරිම මහන්සියෙන් ඊට පස්සේ කකුල් පැලිලා ඉන්න දාඩිය දාලා අවුවට පිච්චිලා ඉන්නව දැක්ක ආනන්ද හාමුදුරුව මේක විමසනවා ඊට පස්සේ විමසලා බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේට පවසනවා බුද්ධ මාතාව ඇතුළු පිරිස පැවිද්ද අපේක්ෂාවෙන් දොරටු අභියස රැඳී සිටිනවා බුද්ධ මාතාව කියන්නේ කවුද පුතේ ප්‍රජාපති ගෝතමී දේවිය මේ බුද්ධ මාතාව ඇතුළු පිරිස පැවිද්ද අපේක්ෂාවෙන් දොරටුව ඉන්නවා කියලා කවුද බුදුරජාණන් වහන්සේට පැවසුවේ ආනන්ද හිමියා හරිද ඉතින් පුතේ මේ අවස්ථාවේදී ආනන්ද හිමියන් ඔන්න තුන්වෙනි ආයාචනාවේදී ආනන්ද හිමියනුත් බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න කියලා පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ දෙකේම ආයාචනා කරේ කවුද පුතේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය. නමුත් තුන්වෙනි වතාවේදී ආනන්ද තෙරුණුත් බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා කාන්තා පාර්ශවයට පැවිද්ද ලබා දෙන්න කියලා. එම ඉල්ලීම බුදුරජුන් විසින් තෙවරක්ම ප්‍රතික්ෂේප කරන ලදී. ඔන්න තුන්වෙනි පාරටත් බුදුරජාණන් වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. හරිද ආනන්ද හිමි ආයාචනා කළත් දුරකතර ගෙවාගෙන ප්‍රජාපති ගෝතමී ඇතුළු 500ක් කුමාරිවරු ආවත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවටත් එම ආයාචනාව ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේදී ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කිසියම් කාන්තාවක් සසුන් ගතව විදසුන් වඩයි නම් ඇයට සෝවාන් ආදී මාර්ගක ඵල ලබා ගත නොහැකිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ආනන්දේනි යම් ස්ත්‍රියක් පැවිදිව වීරිය වඩයි නම් ඇයට ඇයගේ ස්ත්‍රීභාවය නිවනට බාධාවක් නොවේ. ස්ත්‍රියක් ස්ත්‍රියක් වුණා කියලා කාන්තාවක් වුණා කියලා ඒක නිවනට බාධාවක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ආනන්ද හිමියන්ට කියනවා. ඒ වෙලාවේ ආනන්ද හිමියෝ ප්‍රජාපති ගෝතමී දේවිය සුළු වම්මවක වශයෙන් නව වැදූ මවක පරිද්දෙන් ගිහි කල බුදුරජුන්ට ලබා දුන් රැකවරණය හා සෙනෙහස ගැන සිහිපත් කරමින් ගුණ වර්ණනාවක් කරලා ප්‍රජාපති දේවියට පැවිද්ද ලබා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් නැවත වතාවක් ආයාචනා කරන. ඒ වෙලාවේ පුතේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාළන ආනන්දේනි ප්‍රජාපති ගෝතමිය පැවිදිවණු කැමතිනම් පෙර බුදුවරුන් දවස ශ්‍රාවිකාවන් පිළිගත් පහත අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් ඇයට පැවිදි උපසම්පදාව හිමි වෙන්නේ. ඔන්න පුතේ හතරවෙනි පාරටත් ආනන්ද තෙරුන් ඉල්ලීම කරාම බුදුරජාණන් වහන්සේ එක් කොන්දේසියක් පිට කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන්න කැමති වෙනවා. මොකද්ද ළමයි ඒ කොන්දේසිය? පෙර බුදුවරුන්ගේ දවසේ, කියන්නේ කාශ්‍යප බුදුන් ඒ වගේ කලින් වාසය කරපු බුදුරජුන්ගේ දවස, ශ්‍රාවිකාවන් පිළිගත්ත අෂ්ටගරු ධර්ම. මේ අෂ්ටගරු ධර්ම පිළිගත්ත ශ්‍රාවිකාවන්ට තමා හැකින්නේ උපසම්පදාව ලබා ගන්න මහණදම් පුරලා. ඉතින් මහා ප්‍රජාපති දේවිය ඇතුළු කුමාරිවරු මේ අෂ්ටගරු ධර්ම පිළිගන්න කැමති නම් තමයි උපසම්පදාව හිමි වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කළා. හරි අපි එතෙන්ට වෙනකන් නෝට් එක ලියලිමු. හැමෝම පොත් අරන් ලියන්න. සුදවුන් රජුගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව සුදවුන් රජුගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව මාලිගය තුල තනි වූ
සුදවුන් රජුගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව මාලිගය තුල තනි වූ මාලිගය තුල තනි වූ ප්‍රජාපතිය 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 කුමාරිවරු 500 දෙනා සමග කුමාරිවරු 500 දෙනා සමග කුමාරිවරු 500 දෙනා සමග කුමාරිවරු 500 දෙනා සමග තුන්වන වරටත් තුන්වන වරටත් හිස මුඩු කොට කසාවත් හැඳ යොදුන් 150ක් දුර ගෙවා කූටාගාරශාලාව වෙත පාගමනින්ම ගමන් කළේය පාගමනින්ම ගමන් කළේය පාගමනින්ම ගමන් කළේය
එහිදී එහිදී ප්‍රජාපති දේවිය සහ ප්‍රජාපති දේවිය සහ ප්‍රජාපති දේවිය සහ ආනන්ද තෙරුන්ද ආනන්ද තෙරුන්ද ආනන්ද තෙරුන්ද ආනන්ද තෙරුන්ද තෙවන වරට ආයාචනය කළත් තෙවන වරට ආයාචනය කළත් තෙවන වරට ආයාචනය කළත් එයද ප්‍රතික්ෂේප විය එයද ප්‍රතික්ෂේප විය හරි ඊට පස්සේ ළමයි අපි බලමු මොනවාද මේ අෂ්ටගරු ධර්ම කියලා භික්ෂුණිය උපසම්පදාවී අවුරුදු 100ක් ගත වුණා උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියත් උපසම්පදා වෙනවයි කියන්නේ පුතේ මහාන වුණාට පස්සේ සාමණේර හිමි නමක් ඒ කියන්නේ ඉගෙන ගන්න සාමණේර හිමි නමක් විදිහට යම් කාලයක් ශාසනය තුල ඉන්න ඕන මෙහෙණින් වහන්සේලාත් එහෙමයි හාමුදුරුවොත් එහෙමයි ශාසනයේ යම් කාලයක් ඉන්න ඕන උපසම්පදා වෙනවයි කියන්නේ මේ ශාසනයේ යම් කාලයක් සැපිරුවට පස්සේ විනය කර්ම රාශියක් සමග මහාන කමේ ඒ කියේ ඊළඟ ස්ටෙප් එකට යනවා වගේ දෙයක් තමයි මේ උපසම්පදා වෙනවයි කියන්නේ උපසම්පදා වෙනකොට විනය නීති රාශියක් පැන වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් උපසම්පදා භික්ෂුවකට ගස්සකින් කොළයක් කඩන එක අකැපයි ඒ වගේ දේවල් තියෙනවා ඉතින් පුතේ මේ උපසම්පදා වෙනවයි කියන්නේ සාමණේර විදිහට ඉඳලා ඒ දේවල් ඉගෙනගෙන යම් කාලයකදී උපසම්පදා භාවයට පත් කරනවා හරිද ඉතින් පුතේ භික්ෂුණියක් උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගත වුණත් එදාම උපසම්පදා වූ භික්ෂුවකට ඒ භික්ෂුවක් දැක්කම හුනස් දෙන්න ඉතලා ගෞරව නමස්කාර කරන්න ඕන හරිද ළමයි භික්ෂුණියක් උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගත වරන් එදාම උපසම්පදා වුණ භික්ෂුවක් දැක්කොත් මුනස් නෙන්න ඇගිටලා ගරු සැලකිලි දක්වන්න ඕන දෙවැනි එක භික්ෂුන් වහන්සේලා නැති ප්‍රදේශවල ආරාමයන්හි භික්ෂුණිය වස් නොවිසිය යුතුයි භික්ෂුන් වහන්සේලා නැති ප්‍රදේශවල භික්ෂුණියකට වස් වසන්න බෑ අඩ මාසයකට වරක්වත් භික්ෂුණිය භික්ෂුන් හමු වී පොහොය විචාරීමද අවවාද ගැනීමද සිදු කළ යුතුය. ඒ කියන්නේ මාස භාගයකට වරක්වත් භික්ෂුන් වහන්සේලා හමු වෙලා පොහොය විචාරීම සහ අවවාද ලබා ගැනීම. ඒ කියන්නේ කරන්න ඕන දේවල්, නොකරන්න ඕන දේවල්, සිදු වුණ දේවල් සහ ඊට පස්සේ අවවාද ගන්න ඒ වගේ දේවල් වලට තමයි මේ පොහොය විචාරීම සහ අවවාද ලබා ගැනීම කියන්නේ. ඒක කරන්න ඕන. වස්සිසෝ භික්ෂුණිය භික්ෂු භික්ෂුණී යන දෙපක්ෂයේ සංඝයා ඉදිරියේ පවාරණය කර යුතුය. භික්ෂුන් වහන්සේලාට ඒ අනිවාර්ය නැතත් භික්ෂුණී වහන්සේලා වස්විසුවොත් භික්ෂු භික්ෂුණී කියන දෙපිරිසම ඉදිරියේ තමා වස් පවාරණය කරන්න ඕන. පස්වෙනි එක භික්ෂුණියක අතින් ගරුක ආපත්‍ය කියන්නේ පුතේ විනය නීති වලට පිටින් වරදක් සිදු වුණොත් එයින් මිදී නැවත පිරිසිදු වීමට භික්ෂු භික්ෂුණී යන උබතෝ සංඝයා ඇසුරෙහිවත් මානත් පුරා අබ්බාන නම් විනය කර්ම කළ යුතුයි මානත් පුරනවා කියන්නේ නැවතත් භික්ෂු සංඝයා ඉදිරියේ පුරුදු වෙන්න ඕන සාමණේර විදිහට ඉඳලා ගරු ධර්ම පුරුදු කරලා ගුණ ධර්ම පුරුදු කරලා අබ්බාන කියන විනය කර්මය අබ්බාන කියන්නේ පුතේ විනය කර්මයක් කියන්නේ උපසම්පදා වූ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් පනවපු විනය ගරු ධර්ම තියෙනවා මේ එක් විනය ගරු ධර්මයක් තමයි මේ අබ්බාන කියන්නේ කියන්නේ ඉතින් කවුරු හරි භික්ෂුණී වහන්සේ නමක් අතින් බලවත් වරදක් සිදු වුණොත් භික්ෂු භික්ෂුණී යන දෙපිරිසම ඉදිරියේ උබතෝ කියන පුතේ ඒ දෙපිරිසටම පොදුවේ කියන නමක්
උබතෝ සංගයා ඇසුරෙහි මානත් පුරා වත්මානත් පුරා අබ්බාන නම් විනය කර්මය කරන්න ඕන. හයවැනි එක භික්ෂුණිය උපසම්පදා වීමට පෙර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සපුරමින් සික්කාමානවක කියන්නේ සාමණේර සික්කාමානව කියන්නේ සාමණේරව හරිද උපසම්පදා පුරමින් මං කිව්වා උපසම්පදා වෙන්න කලින් සාමණේරව ඉන්න ඕන සාමණේරව ඉන්නවා කියන්නේ අපි හරියට විනය ධර්ම ඉගෙන ගන්නවා ගාථා ඉගෙන ගන්නවා සූත්‍ර ඉගෙන ගන්නවා බණ පොත් ඉගෙන ගන්නවා ඒ වගේ දේවල් කරන්නේ මේ සික්කාමානවක සමය කියන්නේ සාමණේර සමය හරිද ඉතින් භික්ෂුණියක් පුතේ උපසම්පදා වෙන්න කලින් අඩුම අවුරුද්දක්වත් අඩුම වශයෙන් දෑ අවුරුද්දක්වත් ඒ කියන්නේ අවුරුදු දෙකක්වත් සික්කාමානවක පුහුණු විය යුතුයි ඊට පස්සේ හත්වෙනි එක භික්ෂුණියක කිසිම හේතුවක් නිසාවත් භික්ෂුවකට අක්‍රෝෂ පරිභව නොකළ යුතුයි මොනම හේතුවකදීවත් භික්ෂුණියකට බෑ භික්ෂුන් වහන්සේ නමකට අක්‍රෝෂ පරිභවය කියන්නේ බයින්න බයින්න චෝදනා කරන්න ඒ දේවල් කරන්න භික්ෂුණියකට හැකියාවක් නැහැ භික්ෂුවකගේ වැරද්දකට චෝදනා කරන්න පුළුවන් ඒ වැරද්ද පෙන්වන්න පුළුවන් තවත් භික්ෂුවකට පමණයි භික්ෂුණියකට කිසිම වෙලාවක බෑ තවත් භික්ෂුවකගේ වැරද්දකට අක්‍රෝෂ පරිභව කරන්න අටවැනි එක භික්ෂුණිය භික්ෂුන්ට අවවාද නොකළ යුතුයි භික්ෂුණියකට බෑ භික්ෂුවකට අවවාද කරන්න නමුත් භික්ෂුව භික්ෂුණීන්ට අවවාද කළ යුතු අතර භික්ෂුණිය ඒවා පිළිගත් භික්ෂුණියකට බෑ භික්ෂුවකට අවවාද කරන්න නමුත් භික්ෂුවකට පුළුවන් භික්ෂුණීන් වහන්සේ නමකට අවවාද කරන්න හරිද ඔන්න ඔය තම අට තම්මා පුතේ මේ අෂ්ටගරු ධර්මය සෝරි ළමයි දැන් මට අන්මියුට් කරලා කියන්න ඔයාලට මේ අෂ්ටගරු ධර්ම කියන අට තේරුණාද උත්තර දෙන්න බලන්න ඔව් තේරුණා කො අනිත් අය තේරුණාද ළමයි හරි බොහොම හොඳයි හරි එහෙනම් දැන් මේ අට පුතේ බොහොම වැදගත් ඔයාලට ඕ ලෙවල් වලටත් මේ අට අහනවා හරිද ඒ නිසා මේ අෂ්ටගරු ධර්ම කියන අට ඔයාලට මතකයේ තියෙන්න ඕනම දෙයක් මොකද ඕ ලෙවල් වලටත් මේ අට අහනවා ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන හැමෝම දැන් ලියන්න සිව්වන වරට ආයාචනයේදී සිව්වන වරට ආයාචනයේදී සිව්වන වරට ආයාචනයේදී අෂ්ටගරු ධර්ම පනවා අෂ්ටගරු ධර්ම පනවා බුදුරජාණන් වහන්සේ අෂ්ටගරු ධර්ම පනවා බුදුරජාණන් වහන්සේ කාන්තා පැවිද්ද අනුමත කළේය කාන්තා පැවිද්ද අනුමත කළේය එම අෂ්ටගරු ධර්ම මෙසේය. හරි.
මම විනාඩි 5ක් මදින මෙතන ගොඩක් තියෙනවානේ අනිවාර්යයෙන්ම හැමෝම දැන් ලියන්න ඕන ඔයාලා ඊට පස්සේ ගෙදර ගිහින් ලියන්න කියොත් ගියොත් ඔයාලට මම කරව පහදලි කිරීමත් මතක නැහැ ගෙදර ගිහින් ලියලා වැඩක් නැහැ දැන් අනිවාර්යයෙන්ම ටීචර් කරපු පහදලි කිරීමත් හිතන ගමන් හැමෝම හොඳට කල්පනා කර කර මේ අට ලියන්න මොකද පුතේ මේ අට හරිම වැදගත් ඔයාලට ඕ ලෙවල් වලටත් මේ ටික අහනවා ඒ නිසා හැමෝම හොඳට කල්පනා කරන ගමන් සිහියෙන් මේ අෂ්ටගරු ධර්ම අට ලියන්න විනාඩි 7ක් දෙන්නම් ටීචර්. හරි, ලියන්න බලන්න හැමෝම. ළමයි ලියන්න නැති අයත් දැන් ලියන්න. මොකද මේක ටීචර් පැහැදිලි කර වෙලෙම ලියනකොට ඔයාලගේ ඔළුවට යනවා වැඩි. මම මේක මෙච්චර කියන්නේ මේක ඔයාලට ඕ ලෙවල් වල කම්ම එන නිසා. හරිම වැදගත් මේ අෂ්ටගරු ධර්ම කියන එක ඔයාලට එතකොට විභාගෙට පැහැදිලි කරන්න එනවා MCQ වලට එනවා ඕ ලෙවල් වෙනකම් එනවා ඒ නිසා හැමෝම මේක උවමනාවෙන් ලියන්න හරි ලියන්න විනාඩි 7ක් දෙනවා
හරිද ළමයි ලිව්වද අන්මියුට් කරලා උත්තර දෙන්න බලන්න ලිව්වද නෑ ටීචර් වෙලෙන්නේ හරි හරි තව විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට ලියන්න හසිනී පරක් වෙලා ජොයින් වුණේ අද ඔව් ටීචර් ආ ඒක තමයි රෙකෝඩින් එක බලලා නෝට් එක ලියා ගන්න හරි ටීචර් හරි ළමයි ලියලි වරන අන්මියුට් කරලා කියන්න ඉවරයි කියලා हरी मैडम सॉरी टीचर म्यूट करके ना खाता आ गया अनित लमाई नूत ले हुआ द ओ मैडम हाँ ඉතින් පුතේ අදට අපි මෙතනින් නවත්තමු මොකද අපිට ඉස්සරහට යන්න වෙලාව මදි පුතාලා අනිවාර්ය මේ පාඩම හරියම වැදගත් පාඩමක් මොකද අනිවාර්යයෙන්ම මේක ඔයාලගේ ඕ ලෙවල් වෙනකම්ම වැදගත් වෙන කරුණු තියෙනවා මේ පාඩම පුරාවටම විනය නීති ඊට පස්සේ බුදුදහම පුරාවටම බුදුදහම වෙනස් කරන්න තරම් විශේෂ වෙච්ච සිද්ධි දාමයක් මේ පාඩමේ කතා කරනවා හරිද බද්ද කච්චායනා තෙරණිය මේ වගේ දේවල් වල හරිම වැදගත් කරුණු තියෙනවා ඒ නිසා හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම ලබන සතිය ක්ලාස් එන්න ඕන ලබන මාසේ අවුරුදු මාසේ නිවාඩු කියලා නිවාඩු ගන්න නම් එපා ළමයි ක්ලාස් එන්න හරිම වැදගත් පාඩමක් මේක ඒ නිසා හැමෝම එන්න අනිත් එක මේ පාඩම හරිම දිගයි ඔයාලටම පේනානේ විනය නීති තියෙනවා මේ දේවල් අපිට මේ ආපහු ඔයාලා රෙකෝඩින් බලලා කරන්න ඉන්නව නම් ඒවා වෙන්නේ නැහැ ඒ නිසා හැමෝම අවුරුදු අවුරුදු කියලා නැතුව ක්ලාස් එන්න ඕන ක්ලාස් කට් කරගන්න එපා ඔයාලා 9 වසරේ ළමයිනේ ඕ ලෙවල් වලට තව අවුරුදු දෙකයි මේ 9 වසරේ පාඩම් හැම එකක්ම වගේ ඕ ලෙවල් වලට කෙලින්ම බලපානවා ඒ නිසා හැමෝම ලබන මාසේ හරි විදිහට ක්ලාස් එන්න ඕන හරිද හරි එහෙනම් ළමයි පුතාලට අද කරපු පාඩම තේරුණාද හොඳට අපැහැදිලි තැන් තියෙනවද මොනවා හරි उत्तर හරි එහෙනම් පුතාලා ලබන සතියේම හැමෝම දීපු ටික බලා ගන්න පාඩම් කරන්න හැමෝටම තෙරුවන් සරණයි ආයුබෝවන් ආයුබෝවන් සරණයි ආයුබෝවන් සරණයි